රෑස් දාසය අනුකරණය ගැටලු ඒකේ A B C කියලා කොටස් තුනක් තියෙනවා. ඒ කොටසේ රොම ඉලක්කය 1 සහ 2 කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ රොම ඉලක්කය 1 මෙන්න මේක. අපිට කියන මෙන්න මේ අනුකරණය කියන්නේ කියලා. ඒතර මේ අනුකරණය ගන්න කොහොමද ළමයට තේරෙන්න මූලිකව මොකද්ද කොහෙටද මේ කියන්නේ කියලා බලන්න. ආදේශිත නිකන් sin inverse ද කියලා බලන්න. යක් සිද්ධ වෙනවා. අතුල වර්ග පූර්ණ කරන්න. ඒතර අතුල මේ වර්ගමූලයේ තුල කොටස අතුල කියලා අදහස් කරේ. ඒතර ඒක වර්ග පූර්ණ කරා මේවයි කොටසක් වෙනවා. එතකොට ළමයට තේරෙන්න ඕනේ ආ මේ ඉන්නේ sin inverse type කියලා. නැත්නම් sin inverse x එක බෙදීම දෙක කියලා මේකේ අනුකම්ල බලියා දක්වන්න පුළුවන් ධන 100 යනවා අපි වත මේ තැන් කියලා ඔයගොල්ලෝ ඔලු තියා ගන්න ඕන. හරි ඊට පස්සේ යන් අපි රොම ඉලක්කන් දෙකට. හරි රොම ඉලක්කන් දෙකේ කියන්නේ මෙන්න මේ කතාව. මෙන්න මේකේ අවකලනය ලියා දක්වන්න ඕනේ. ඉතින් ඊටම පාසෙන් ගන්න පුළුවන් මේකේ නැත්නම් මේකේ අවකලනය මෙහෙම කියලා ලියා දක්වන්න. ඔකට අනාගත වාසිය තියෙයි සමහර විට. ඒක නිසා අපි මේක සරල කරලා මෙහෙම ලියා ගන්න පුළුවන්. නැත්නම් මේ අවකලනය මෙහෙම කියලා සරල කරලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා ගානේ මෙන්න මේ අනුකරණය අගයන්න කියලා ප්‍රශ්නේක. ඒතර තේරෙන්න ඕනේ මේ අනුකරණය අගයන්න තියෙන්නේ එනයින් කියලා තමයි කියලා තියෙන්නේ. නැත්නම් මේ ඉහත කොටස පාවිච්චි කරලා. ඒතර පොඩ්ඩක් නමලා බැලුවොත් සිහි කරපන් ඇතුව තේරෙන්න ඕනේ. මෙන්න මෙයාගෙන් ඍණක් පිරතර ගත්තොත් මේ විදිහට ඍණක් පිරතර ගත්තොත් හැදෙන්න මෙන්න මෙයා මෙයයි සමානයි. නැත්නම් මෙයා අනුකරණය හෙව්වත් එකයි මෙයා අනුකරණය හෙව්වත් එකයි මේක අනුකරණය හෙව්වත් එකයි. ඉතින් අපිට මෙයා අනුකරණය හොනේ කෙසේද? මෙයාමනේ මෙයා. නැත්නම් මෙයා අනුකරණය කියන්නේ කවුද? මෙන්න මෙයා. ඇයි ඒ? මෙයාගේ අවකලනය මෙයා නම් මෙයාගේ අනුකලනය මෙයා අනුකලනයේ මූලික අර්ථය කියමු මොකද්ද කැපිටල් F ගේ අවකලනය සිම්පල් F නම් මෙයා සිම්පල් F ගේ අනුකලනය කැපිටල් F ධන C එහෙනම් ඒ නීතිය දාලා අපිට ඉතින් පාසෙ මෙයාගේ අනුකලනය නැතොත් මෙයා ධන C මේ කලින් මේ ඍණ මෙහෙම ඉන්න හරි දැන් අපිට කියන ඊළඟට මෙහෙම කතා මෙන්න මේ අනුකලනය අගේ යන්නලු ඉහත අනුකලන භාගතේ ඔය ඉහත අනුකලන කියලා අදහස් කරේ මේ අපි රෝම ඉලක්ක අගේ කරපු අනුකලනය සහ මෙන්න මේ දැන් කරපු මේක අනුකරණය මෙන්න මෙයා කියන එක පාවිච්චි කරලා. එහෙනම් මේ අනුකරණය සහ මේ අනුකරණය කියන අනුකරණ දෙකේ සංයෝජන ලෙස මේක විහිදුවා ගන්න ළමයට ඕන කියලා තේරෙන්න ඕනේ. එහෙනම් මේ අනුකරණය විහිදුවනවා මේ කොටසක් සහ මේ කොටසක් සම්බන්ධ කරන්න පුළුවන් විදිහට. ඊටාම් පාසෙන් තේරෙන්න ඕනේ මේ x ධන එක ලියන්න පුළුවන්. x ධන එක ලියන්න පුළුවන් කොහමද? x ඍණ එක. ඒතර මේ අනුකරණ විදිහට සෙට් කරනවා මෙයා. ඍණ එකක් තිබුණාට මට ඕනේ ධන එකක් එහෙනම් එක්ස්ට්‍රා දෙකක් දාන්න ඕන දෙකක් මේක කෙල්ලුවා ඒ දෙකෙන් පිටතර දෙකක් ගත්තා අන්න සෙට් කරනවා මෙන්න මේ අනුකලන එක මෙයා ඉදින් පරණ මේ අනුකලන මෙයාගේ අනුකලන බෙදන්න මෙයාගේ එහෙනම් මේ අනුකලනේ ආ පිළිතුර මේක එයා වාදිස කරනවා මේ සඳහා සා මේ අනුකලන ආ පිළිතුර මේක මේ පිළිතුර ආශි කරනවා මේ සඳහා ආශි කරන පස්සේ මෙහෙම එකක් එනවා ඔයගලට ඕන නම් තව සරගල් යන්න පුළුවන් නමුත් මේක පිළිතුර උතන ප්‍රමාණවත් අපි යන් ඊරසේ B කොටසට හරි අපිට B කොටස කියන්නේ මෙහෙම කතන්දරයක් මෙන්න මේකේ භින්න භාගය හොයාගෙන මෙන්න මේක අනුකලනය ගන්න කියලා කියන්නේ මේකේ භින්න භාගය ළමයට තේරෙනවනේ මෙන්න මේක ලියා ගන්න පුළුවන් A x ධන එක ධන B x ධන C බෙදීම x වර ධන එක ඒතර ඔයගොල්ලෝ භින්න භාග ධනියෙන් පාවිච්චි කරලා A B C හෙව්වොත් මෙන්න මේ පිළිතුර එනවා ඒතර A ආව පිළිතුරු A B C සඳහා ඉස්සර තුගන්ට සකස් කර ගන්න පුළුවන් මේ වගේ ප්‍රකාශන මම පොඩක් සරල කරලා තියෙනවා හේතු මගේ දිගලු කරා වීඩියෝ එකේ ඒතර මේක මෙන්න මේ ප්‍රකාශනය අනුකරණය කරලා හරි. එතකොට අපෙන් අහන්නේ මේක අනුකරණය නะ. මේක අනුකරණය කිව්වත් එකයි. මේ කොටස් වල වෙන වෙන අනුකරණය කිව්වත් එකයි. එනවා මම යදු අනුකරණ. යදුෙන් පස්සේ ළමයි ඔයගොල්ලන් තේරෙන්න ඕනේ මේ අනුකරණයේ තියෙන ප්‍රශ්නයක් නෑ LN. LN x ධනයක. ප්‍රශ්නයක් තියෙන පුතෝ මෙතන. x වර්ග ධන එක උඩ 3x ධන එක. අපි භින්න භාග කරනන් පස්සේ මේ හරය වලට තව සාධක නෑනේ. ළමයි තේරෙන්න ඕනේ මෙතනදී කරන්න ඕනේ මොකද්ද? මූලික දැනීමක්. යටාවකල උඩ සකස් කිරීම සහ බැලන්ස් කරන්න නියතකින් අනිත් ටික ගන්න වෙනවා. එතකොට මේක යටව ගන්න 2x උඩ හැදුවා. අවුනේ 3x එක 3x එක ගන්න නම් ඉස්සරහට 3ක් යට දෙකක් දාන ඕනේ. එතකොට 3 වල දෙකක් ඉස්සරහට දැම්මෙන් පස්සේ මේ ප්‍රකාශය සුළු නැන් පස්සේ 3x බෙදීම මේක තන්දර වෙනවා. නමුත් එකක් අඩුයි. ඒක යට වෙනවා පැත්තකින් x එක බෙදීම x වර්ග ධන එක ගලියන්න ඕනේ. එතකොට එහෙම ලියු ගාන ළමයට තේරෙන මේ හොස්බන් කවුන් කරලා තියෙන කොටස කොමන භාගය හැර හැරි. මේ කොටස කවුද? ln type එක. මේ කොටස කවුද? tan inverse type කියලා තේරෙන්න ඕනේ ළමයි. බොහොම මූලික දේවල්. එහෙනම් මේක මේ ප්‍රකාශනය භාගෙන් ගුණ කරලා මම ආදිසි කරොත් කළා අනුකලන යදුවත් මට එනවා මෙතන 3 යන 4ක් මෙතන භාගයක් මෙයා මෙහෙම මෙයා මෙහෙම එනවා ඒතර මෙයා කිසි වෙනසක් නැහැ පෙරපරදි මෙහෙම එනවා ඊපස්සේ මේක අනුකලන එකවත් එකයි මේක අනුකලන එකවත් එකයි නිසා මෙයා අනුකලන මට මෙලස ලියා දක්වන්න පුළුවන් මෙයා අනුකලන මට මෙලස ලියා දක්වන්න පුළුවන් මෙයා tan inverse x කියලා ලියා දක්වන්න පුළුවන් මේක ඉතින් ගියා සරල කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ හේතුව ඔයගොල්ලෝ මොකුත් අහන්නේ නැති නිසා. C යනවා බලත නියතේ කියලා ඔයගොල්ලෝ සඳහන් කළ යුතුයි. ඉතාලම සරල දෙයක්. පැහැදිලි. හරි C කොටස. C කොටස රෝම ඉලක්ක 1 සහ 2 කියලා කොටස් දෙකක් තියෙනවා. රෝම ඉලක්ක 1 මෙන්න.
අපිට කියනවා xn ln x අනුකලනය ගන්නලු හැබැයි පුතු n ඍණ එක නොවන විට ඇයි එහෙම කියන්නේ ඔයගොල්ලෝ තේරෙන පොඩ්ඩක් මම ලකන් දෙක බලුවා n ඍණ එක අවස්ථාව තමයි පුතේ මේ තියෙන්නේ ඒක n ඍණ එක නම් x වල 1 x නේ බලි 1 x දැක්ක 1 x උනත් අනුගාන වෙන පැත්තකට යනවා ඒ කියන්නේ ln බෙදීම x තිබුණා මේ කේස් එක හර නැතහොත් ln බෙදීම x කේස් එක හර අනිත් කේස් එක තමයි මේකෙන් කවර් කරන්නේ ඇයි n ඍණ එක නෙවෙන අවස්ථාව දැක්ක ගණන් දෙක ටයිප් දෙක ඒකයි එන් එන් රිනේක නොවන විට පොදුවේ ප්‍රකාශනය කරන ගන්න දීලා ඕනම වෙන්නේ එකට අනුකරණය සඳහා ප්‍රකාශනයක්. හරි එතකොට පොදුවේ මේක වෙනම කරන්න කියලා මුලින් දීලා තියෙනවා ඔයලක්කන් කේ රෝමෙල කන්දේකේ මේකට කවර් නොවන ගාන වෙනම කරන්න කියලා පොඩි සීමා සහිතව දීලා තියෙනවා. බලමු. එතන මේක එන් රිනේක නෙවෙයි විට මම ගන්න මේ අනුකරණය J කියලා ගන්න ලේසියට. නිකන්. එනා xn ln x කියලා ලියාගත්තා. එතන ඔයාලා තේරෙන මේක කරන්න සිද්ධ වෙන කොටස සේ අනුකරණය වෙන කරන ක්‍රමයක් නැත. ඒතකොට තේරෙනවා ළමයාට මේ එකෙන් කවුද අනුකරණය කරන්න තෝරගන්න බෑ තෝ සෙට් කරන තෝරගන්න මෙන්න මෙයා තමයි සූටබල් එක අනිත් එක හරියන්නේ ඇයි එල්ලන්න අපිට කරන්න ප්‍රමාණ තොරතුරු නැහැ දන්නේ නැහැ අපිට හේතු මූලික ටේබල් තුනේම නැහැ අපිට දන්නේ එහෙනම් xn අනුකරණය කරලා ලියාගත්තා ln x ටිකක් තියාගත්තා ඊට පස්සේ කොටස් වශයෙන් අනුකරණය කරන සූත්‍රයක් පරක් එදුවා එදපු ගාම ඔයගලන්ට එනවා xn ධන එක වැඩි වෙන ධන එක ln x ඍණ xn ධන එක වැඩි වීම n ධන එක ಗುಣ කිරීම කියන්නේ x මේ කැරක්ටර්ස් එක මෙතන x එකකට කැන්සල් වෙලා xn එකක් පමණක් ඉතුරු පැහැදිලි ඊට පස්සේ මෙන්න මෙයා ඊට පස්සේ අපිට නිකම් අනුකරණය කරන්න පුළුවන් කේන් ප්‍රශ්නයක් නැහැ. ඇයි එන්ට්‍රි එක නෙවෙයි නිසා අපි සූත්‍රයක් තියෙනවා මෙයා. මූලික සූත්‍රයක් නේද? ඒ මූලික සූත්‍රේ නිකම් දානවා. මොකද්ද? බලයට එක්ක දොර බලෙම දුවා. ඒක සරල කරොත් මම මේ J කියලා ගත්තා මෙයා එහෙම ප්‍රකාශනයක් දාන්න පුළුවන්. C යනවා මම දන්නේ නැති. හරි. C එක කරොම ඉලක්කම් දෙක. මේකෙන් කවර් නොවෙච්ච එක නැතොත් එන්ට්‍රි එක අවස්ථාව දිල දින සීමා තුර කියලා ළමයට තේරුම් ගන්න බොහොම සරල දෙයක්. දැන් මේක ළමයට තේරෙන්න ඕනේ මේකත් ඉතින් නිකම් කරන්න බෑ සූත්‍ර නැහැ ටේබල් වල. අපිට සෙට් සිද්ධ වෙනවා මේක පොඩ්ඩක් වෙනස් කරලා ලියා ගන්න පුළුවන් මෙන්න එහෙම එහෙනම් මේකත් කරන්න වෙන්නේ අපිට කොටස් වශයෙන් අනුකරණය ඒතකොට ළමයාට ln x අනුකරණය කරලා ලියන්න බෑ ළමයාට තේරෙන්න ඕනේ 1 x සෙට් කරන්න පුළුවන් කොහෙන් දාව 1 x ln x වලින් කියලා මම 1 x සෙට් කරනවා අවකලනය ln x කියලා හිතලා මෙන්න මෙයාට ආශිර්වාද කරන මෙයාට යොදනවා කොටස් වශයෙන් අනුකරණය කිරීමේ සූත්‍රය එකපාරක් ඉදුවෙන් පස්සේ රෝස පාටින් තියෙන ln x තනි වෙනවා මෙයාවත් තනි වෙනවා රෝස පාටින් තියෙන ln x තනි වෙලා ln x අවකලනය කරනවා කරලා පොඩ්ඩක් මේක සරල කරොත් ඔයගන්ට එනවා මෙතන සීමා යොදලා මේ විදිහට මේකට සඳහා මේක පොඩ්ඩක් සරල කරලා ln 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 වර්ග කියලා මේ සෙට් උනේ නැවතත් පටන් ගන්නත් එක්ක නැතහොත් මෙයාම මෙයාම තමයි මේ දෙන්න සමාන. ඒතකොට මෙයා මේ පැත්තට අරගෙන දෙකෙන් බෙදුවොත් ඔයගන්ට සරල කරලා මේ වගේ ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේ අනුකරණය සමාන භාගයක් මෙයා කියලා ln 3 හි වර්ගය 3 දාලා අඩු කිරීම ln 1 හි වර්ගය. ඔයගොල්ලෝ දන්න ln 1 බිඳුව. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් අපිට 1 සිට 3ට ln x / x හි අනුකරණය භාගය ln වර්ග 3 කියලා. ගැටලුව අවසන්යි.